गृहणी अंट मेन्म कर्मांत करुवांटद एकसे बलपाते बेन गेटलुवक् पिलिबंद वार्तावक् दैन වසරකට මෙරට සාමාන්‍ය පොල් පළදාව පොල් ගෙඩි මිලියන 3000ක් බව පොල් පරිශ්‍රණ ආයතන සංඛ්‍යාලේඛන වල සඳහන්. එයින් 20%ක් එනම් පොල් ගෙඩි මිලියන 2700ක් රට තුල පරිභෝජනය කරන අතර ඉතිරි පොල් ගෙඩි මිලියන 300 අපනයනය කරනවා. නමුත් 2016 වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුල පොල් පළදාව 13.9%කින් අඩු වී ඇති බව පොල් පරිශ්‍රණ ආයතනයේ සඳහන් කළා. දේශීය පොල් අස්වැන්න මෙලෙස සැලකිය යුතු මට්ටමකින් අඩු වීම හමුවේ පොල් පරිශ්‍රණ ආයතනය පුරෝකථනය කර ඇත්තේ ඉදිරියේදී පොල් මිල තව තවත් ඉහළ යනු ඇති බවටයි. මේවන විට පොල් ගෙඩියක් රුපියල් 70වත් 80වත් අතර මිලකට අලෙවි කරන අතර පරිභෝගික ජනතාව පවසන්නේ මෙය තම ආර්ථිකයට දරාගත නොහැකි උවද කළ හැකි අන් කිසිවක් නොමැති බවයි. සෙල්ල අපි පොල් ගත්තේ 30යි 40යි इदिरी दिनबल दीपवा पोल मिले ही अडु वीमाक सिदु वे आई अपेक्षा कल नुहे की बव व्यापार क्यान पवसनवा फावुंदा साले वैसे नतीन सा दमाई में बलपान दीन पोल डेंग इसे वाके लुकु पोल ने उकम कुडा विला दीन पोल मिला अडु वे की लन लांग इतना नमार मुकद पोल विशाक मुरे काले पोल वेडी काले पोल तीन काले में पोल मार्केट का अडु उन्ने बतोली ना अडु इन्नो ने बतोली होलसेल गेने गया अंदर ने मिसवेल में बेदान अडु वे की लन क्या ने बै मुकद देंग पोल सीजन ने कैवी लेवर आई देंग पोल बहिनो ना पोल बहिन दो ने मेरे දැන් මේ හිටනද වැස්සගීමකෝ වැහැල පොල් පැලයක් හිටෝලා අපි මේකේ පොගඩියක් කඩා ගන්න ඉන්න ඕනේ අවුරුදු 7-8 කරන් පොගඩියක් කඩා ගන්න දැන් මේ බේරලා තියෙන පොල් ගස් ටිකේ හැදෙන පොගඩිය මෙන්න දැන් ඉතින් මේ වගේ පොගඩියක් පුරහඳ අපිට විකුණ ගන්න පොල් ගස් පොල්ගෙඩි 100ක් කඩපුවාම පොගඩි 50ක් තේරෙනවා දැන් අපේ රටේ තේපොල් රබර් මෙච්චර කාලයක් අපනයනේ කරුවේ දැන් මෙහෙම ගියොත් එහෙම ඇත්තටම තව ටිකක් කල්ලද පොල් නානනය කරන්න වෙන්නේ දේශීය පොල් අස්වැන්න මෙලස පහළ යාමට හේතුව කුමක්ද? ගිය අවුරුද්දේ මේ වැස්ස අඩුකම, වැස්ස නැතිවීම, ඒ වගේම මේ අපේ 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 මේ අවුරුද්දෙත් ඒ හා සමානව පහුගිය මාස කීපෙම ජනවාරි ඉඳලා ගත්තාම රස්නෙක හිටියේ පොල් ගහට ඇත්තටම වතුර අවශ්‍යයි. ඒ වගේම පොල් ගහේ වැඩිම පොල් ගහ දෙදි වර්ධනය වෙන්නේ ජලය හොඳට තිබුණොත් තමයි. නේද මේ මාස කාලත් පෑවුවා. මේ පායනික බලපාන ඊන ගෞරවයට. ඊ අවුරුද්දේ බලපෑම අවසන් කාලයේදී විච බලපෑම දැන් අපිට බලපෑව මේ අවුරුද්දේ. ගොවි සංවිධානය පවසන්නේ දේශීය පොල් අස්වැන්න ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන බවයි. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට තියෙන පොල් පළදාව වැඩි කර ගැනීම සඳහා මොනවද ඒකට යොදන උපක්‍රම? ඒ වගේම පොල් වගාකරුවට මොනවද දෙන සහන? ඒ වගේම මේ අද මහදැවෙන් උවදුරක් බවට පත් වෙලා තියෙන මේ කෘමි උවදුරු, මයිටාවාගේ උවදුරු සමිතිකට පත් කිරීම සඳහා, ඒව මර්ධනය කිරීම සඳහා අරගෙන තියෙන විද්‍යාත්මක ජාතික මට්ටමේ වැඩපිළිවෙල මොකක්ද? අතන මෙතන තැන් තැන්වල ඉතල හරියන්නේ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි මේකට. එවනම් මේ මේවට අදාළ වාණ්ඩු වලින් තියෙන ක්‍රමවේදයන් මොනවද? ක්‍රියාමාර්ග මොනවද? මෙම ගැටලු ගොඩක් තියෙනවා. අපි අලුත් වගබිම් හොයාගෙන ගිහිල්ලා තියෙන උතුරු නැගෙනහිර, උතුරු මැද සහ අනිකුත් මොණ්ඩාගල් දිස්ත්‍රික්කවල ඒත් එකම අපිට සැලකිය යුතු ගැටලුවක් තියෙනවා. අපි ගෘහස්ථව සිද්ධ වෙන පොල් අපතය. මේක නවත්වා ගැනීම සඳහා අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි දැනට වසරකට පොල් පැල මිලියන 6ක් වගා කරවන සඳහා ලබා දෙනවා. කියන්නේ හැම ගෙදරකටම පොල් ගෙඩි ගස් දෙකක් හිටව ගන්න කියලා. මේ මිල වැඩිවීමත් එක්කම තමන්ට අවශ්‍ය පොල් තමන්ගේ ගෙවත්තේම සපයා ගන්නට කටයුතු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අලුතෙන් වගා කිරී කරන්න අපි අවශ්‍ය සම්පත් සහනාධාර පැල ඒ සියලු දේවල් අපි නොමිලේ ලබා දෙනවා.
ආණ්ඩුවේ වගකීමක් තමයි වගා කරන පොල් ඉඩම් ප්‍රමාණය වැඩි කරන එක වගා කරපු වගා කරලා තියෙන ඉඩම් ටික ආරක්ෂා කරන එක ඒ වගේම තමයි වගා කරලා තියෙන ඉඩම් වල පොල් පළදාව වැඩි කර ගැනීමට අදාළ ක්‍රමවේදයන් හඳුන්වා දෙන එක ඒ වගේම තමයි පොල් ආශ්‍රිත කර්මාන්තය සක්‍රිය කිරීම පොල් වගා කරන්න පුළුවන් හැකියාව තියෙන ඉඩම් අපච්චි ඕන තරම් තියෙනවා රජයේ ඉඩම් ඕන තරම් තියෙනවා පෞද්ගලික අංශ ඉඩම් ඕන තරම් තියෙනවා හැබැයි මේ වගේ පොල් වගා කිරීමට අදාළව ආණ්ඩු කිසිම පාලක කිසිම මැදිහත් වීමක් කරන්නේ නැහැ තියෙන පොල් ඉඩම රැකගන්න මැදිහත් වෙන්නේ නැති පාලකින්ගෙන් අලුතෙන් පොල් ඉඩම් වැඩි කරන්න වවන්න මැදිහත් වීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ පොල් ගෙඩියත් අපට අපනයිනී කරනවා විනෝට ආනයිනී කරන්න සිද්ධ වෙයිදෝ කියන සැකය අද වෙනකොට බරපතල ඉඳ මතුවලා තියෙනවා මේක වැළක්වීමේ වගකීම ආණ්ඩුවට බාරයි।